ശശിക്ക് ദിശാനായക് അറകളി അറകളി എഫ് എം ജീവിതം അറകളിയത്തമേ ശശിക്ക് അത് സി ഐ ഡിയുടെ കേന്ദ്ര അത് സി ഐ ഡിയുടെ കേന്ദ്ര വേണോ അറകളെ ടാവേയായി അറകളി എഫ് എം പടം കത്തിയായി ഇവകെ ഗുഡാ പ്രശ്ന ഹുവ എത്തോട്ടെ കൗത് അറകളിയുടെ എണ്ണകി ഹുവേ ഐ അറകളിയെ കറണ്ണി അന്ന് ഇവകെ പ്രശ്ന തഹനക മൗദ് അറകളിയുടെ ഉദവ് കറി അറകളിയുടെ ഉദവ് കറി സമസ്ത ശ്രീലങ്കയ്ക്ക് ഇവ ഹുവേനെ അറകളി ഉദവ് കളി കൗവേ ഹുവേനെ අරගල FM එකට ෆන්ඩ් කරන්නේ කවුද? ආ අන්න එහෙම තමයි. තමයි ෆන්ඩ් කරන්නේ කවුද? කවුද ෆන්ඩ් කරේ? කවුරුත් ෆන්ඩ් කරේ නෑ. සිරස ෆන්ඩ් කළා කියලා කතාවක් තිබුණා. ඔව් සිරස ෆන්ඩ් කරාද කියලා දිගින් දිගටම මගෙන් ප්‍රශ්න ඇහුවා. අපිටත් නිකන් කතාව අර රූමර් හැ ස්ප්‍රෙඩ් කියලා තියෙන්නේ. කටකතා මාර්ගයෙන් අපිට හම්බුලා තිබුණේ මේ සිරසද ෆන්ඩ් කරේ කියලා. නෑ සිරස ෆන්ඩ් කරේ නෑ. අතරම මොකද අපේ පෞද්ගලික බඩු ටිකක් තියාන තමයි අපි FM එක කරගෙන ගියේ. ඒක අපේ Facebook පිටුව කරගෙන ගියා අපි. ඒ හැරෙන්න අපිට සිරස මාධ්‍ය ආයතනෙන් එහෙම සහයෝගයක් කියලා දෙයක් හම්බුනේ නෑ කිසිම. අද Facebook live වෙනකොට හැමෝම බැලුවනේ. හැමෝම බැලුවා. මගේ යාළුවෝත් බැලුවා. අපිත් කිව්වට අක්ගල ඕනනම් ඕගොල්ලන්ට තොරතුරක් දෙනගන්න ඕනනම් මේ අරගලේ තියෙන අලුත්ම තොරතුරු දැනුවත් කරන්න ඔක්කොම අරගලේ FM එකේ. ඔව් අනේ ඒ දැනුවත් කරපු එක තමයි යාළට තියෙන ලොකුම ගැටලුව. මොකද අරගල භූමිය තිබ්බ කුණු ටික අයින් කරන්න නේ. කියන්නේ යාළා බාලා තිබ්බ කුණු ටික අයින් කරන්න නේ අපි අරගල FM කියන එක පටන් ගන්නෙ. අනේ ඒක අපිට පේනවා ආණ්ඩුවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා. ඒකින්ද තමයි යාලා දිගින් දිගටම මම මොකද මාව දැන් ගෙන්නන්න ඔය දෙවෙනි පාරට. දෙවෙනි පාරටත් යාලා ප්‍රශ්න කරනවා. තව එක පාරක් ගෙන්නන්න තියෙනවා කියලා කිව්වා. කිව්වා. ඉතින් මේ මොකද තර්ජනයක් කළාද? නෑ කිසිම තර්ජනයක් නම් කරේ නෑ. හැබැයි යාලා ඉතින් දිගින් දිගටම අර අපි පැටලෙන විදිහට ප්‍රශ්න අහනවා. මේ පැටලෙන විදිහට ප්‍රශ්න අහනවා යාලා. දැන් මට දැනගන්න හම්බුනේ දැන් ඔයාට දැන් ඊට එහා පැත්තේ තිබුණනේ මේ අපි දන්න විදිහට කට්ටියක් හිටියා. ඒගොල්ලෝ ඉන්නේ අනිත් පැත්තේ. හැබැයි මේ ගැන ඇහුවා මගෙන්. ඇහුවද නෑ. අහගත්ත කට්ටිය කියලා ඒක. නෑ නෑ. ලොකු කට්ටියක් හිටියනේ එතන. ඔයගලන්ගේ කිට්ටුවෙම හිටියා. ඔයගොල්ලොත් එක බොහොම සායෝගයෙන් හිටියා. ඒගොල්ලෝ රනිල් වික්‍රමසිංහ ගාව දැන් ඉන්නේ. ඔව් ඒක ඕකේ ලොකුම කාරණාව තියෙනවා දැන්. නිකමට පරීක්ෂණ කරනවා නම් අරගලයට ෆන්ඩ් කරේ කියලා කවුද කියලා හොයනවා නම් පුළුවන් නම් රනිල් වික්‍රමසිංහට හොයන්න කියන්නකෝ මේ කවුද ඉස්සරවම ගෝල් ෆේස් එකට ජෙනරේටර් එකේ යඳුන්නේ කියලා. ඔව් කියන. සාගර රත්නායක. රනිල් වික්‍රමසිංහගේ ගෝලේ කැම්බැට්ටි. ඉතින් ඒවත් හොයන්නකෝ. අර එකපාරටම ගිහලා වාහන දෙකකින් ගිහලා ජැකට් බෙදලා ගිය කවුද කියලා හොයන්නකෝ මහා වැස්සේ. සාගර රත්නායක. වගේ කීපෙන් කියන්නේ. ඒක උදාර අතන අර අස්සන් අරගෙන අපිට වැඩ පිළක් කරලා ජිනීවා යන කට්ටිය. ජිනීවා යන කට්ටිය කියලා ජිනීවා ගිහලා රනිලුත් එක්ක. මම ඉන්නවා මාධ්‍යංශට වෙලා ගියා. අර මොකද්ද පෙට්ටියකුත් තියෙනවා අල්මාරි මොකද්ද අල්මාරි? උදව් අල්මාරි. ඒ උදව් අල්මාරියත් පුදුම උදව් අල්මාරියක්. ඒකෙන් අපි සීනි 500ක් ඒකට දුන්නොත් අපිට අර පොඩි චොක්ලට් බිස්කට් පැකට් එකක් දෙනවා. අනේ නෑ ඒකෙන් බඩුවක් අපිට අරන් ඉන්න බෑ. බෑ බෑ බෑ. අපි දෙයක් අපි ඒ බඩුවට හා සමාන වටිනාකමක දෙයක්වත් දුන්නොත් තමයි අයාලා අපිට බඩුවක් දෙන්නේ. ආහ්. ඒ වගේ උදව් වර්මා. දුම උදව් වර්මා. කමන්නේ කමන්නේ. දැන් ගෝමරි ආයි දැන් ඔයා ගිහිල්ලා මේ ආවා. මම දැන් අරගල කරුවොත් ඇවිල්ලා එතන සපෝට් එකට හිටියා. පොඩි උද්ඝෝෂණයක් වගේ කරා. ඒක තමයි හයිය කියන්නේ. හයිය කියන්නේ. ඔව් මොකද කාවත් තනි කරන්න හොඳ නෑ. හැමදාමත් එයාලත් එක්ක ඉන්න ඕන. ආ එයාලත් එක්ක ඉන්න ඕන. ඒ නිසා ඉතින් මේ අරගලෙන් තොර ජයග්‍රහණයක් නෑනේ. ඒ නිසා අරගලේම තමයි ජීවිතේ. එහෙනම් ශෂික අරගලේට ජය වේවා. ජය වේවා.